dsitireshop.com මෙතින් ඔබ මිලදී ගන්න සෑම මෝටර් බයික් ටයරයක් සඳහාම 17.5ක සුපිරි වාසියක්. ඇත්තටම දැන් මම මේ 78 වෙනි අයවැය. ඔය අයවැය 78ම කියවනකොට මම හිතන්නේ අපි අහගෙන හිටියානම් හැමදාම කියන්න ඇති බොහොම ලස්සනට මේ අයවැය 78ම කියන්න ඇති. හැබැයි එහෙම අයවැය 78ක් පහු කරලා ඇවිල්ලා දැන් අපි රට වැටලා තියෙන තත්ත්වය දැන් ඊටම පැහැදිලි. ජනාධිපතිතුමා ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් පටන් අරන් සමජීවිකතා එතුමා හැබැයි මේ මේක ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කරුණු හතරක් මේ ලෞකික ලෝකයේ ජීවත් වෙන අයට මෙලොව යහපත උදෙසා කියපු කරුණු හතරක් තියෙනවා. කරුණු ගොඩක් තියෙනවා මෙලොව යහපත ඒ හතරේ වැදගත්ම කරුණ තමයි මේ ඒකේ මේ උත්තාන සම්පදා කියලා එකක් තියෙනවා. ඒක අමතක කරලා අර සමජීවිකතා කියන එක විතරක් අරගෙන තමයි ජනාධිපතිතුමා මේක කියන්න ගත්තේ. ඒත් මම බොහොම සතුටු වුණා ඒක කියාගෙන එනකොට අයවැලේ එකනේ ලොකු පරිවර්තනයක් වෙලා ඇති කියලා. මොකද අපට කියලා තියෙනෝනේ මේ හරි හෝ වැරදි ඒක ඇත්තටම පාවිච්චි කරලා නැහැ. ඒක අපි දිගට ගන්නත් මම හිතන්නේ ඉතර සුදුසු නැහැ. නමුත් අර රාජ්‍ය මූල්‍ය කළමනා කරන පනත යටතේ 5%කට වඩා අයවැය හිගයක් අපිට තියන්න බෑ කියලත් අපේ නීතියක් තියෙනවා. ඉතින් ඕක කවුරුත් පිළිපැදලා නැහැ. ඒ නිසා මේ අයවැයටත් ඕක පිළිපදින්න ඕන කියලා මම කියන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික නැහැ. කෙසේ වුවත් මේ මම හිතුවා ටිකක් අර සමජීවිකතා කිව්වහම ආදායමේ හැටියට වියදම හදාගෙන ජීවත් වෙන්න කියන එකනේ මේකේ දාලා අදහස. ඉතින් එහෙම වෙලා ඇති කියලා. හැබැයි දැන් අවාසනාවකට වගේ ඒක ආදායම බිලියන රුපියල් 4107යි. වියදම බිලියන 6978යි ණය ගෙවීම හැර. ඒතර සමත් ණය සේවා කරන්නේ බිලියන 6919යි. ණය අවශ්‍යතාවය බිලියන 7350යි. එතකොට ණය අවශ්‍යතාවය රටේ ආදායමෙන් 179ක් වෙන විදිහට කිව්වොත් අපි රුපියල් 100ක් ආදායම් ගන්නකොට අපිට 279ක් ගෙවන්න තියෙනවා. දැන් මේ අයවැයත් මෙහෙම තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් මේක දැන් මෙතුම විතරක් නෙවෙයි දැන් පහුගිය ආණ්ඩු ඔක්කොගේම අයවැයක් කියනවා කියලා ඒක මේ අවුරුද්දේ මේ අයවැය ක්‍රියාත්මක කරනවා අපි නියම තැනකට එනවා කියලා කියනවා. නියම තැනකට එනවා කියලා කිව්වට හැබැයි එහෙම ආපු දැන් 2023 අයවැය ආපහු ඇතනම සංක මේ අයවැය කියන්නේ පාලන ශිල්ප ක්‍රමයක් කියලා මම කිව්වනේ. මේක හරිනම් කරන්න ඕන මේ අයවැය කඩන්න ඕන මාසෙන් මාසෙට වගේ මැනේජ්මන්ට් වල උගන්වන්නේ මේක එහෙමයි. පුළුවන් නම් සතියෙන් සතියට කඩන්න ඕන. කඩලා මේක ඉම්ප්ලිමන්ට් කරගෙන යද්දී ඒ මාසයක් අඩු ගානේ මාසයක් ඉවර වෙද්දී බලන්න ඕන මේ ඇස්තමේන්තු කළ තත්වයයි සත්‍ය තත්වයයි අතරේ වෙනසක් තියෙනවද? වේරියන්ස් එක. ඒ වෙනසට බලපාපු හේතු මොනවද කියලා හොයලා නිවැරදි කිරීමක් කරන්න ඕන. ඒතර දෙවෙනි මාසෙට ආපුවම ආයෙත් ඒ වැඩේ කරනවා. එහෙම ගියාම තුන්වෙනි හතරවෙනි මාසෙ එනකොට මේක ට්‍රැක් එකකට වැටෙනවා. ඒතර අන්තිමේ අයවැයකින් බලාපොරොත්තු වෙන සැලැස්ම නිසි පරිදි ඉටු කරගත හැක්කේ ලෙසයි. හැබැයි මන් දකින්නේ අපේ ලංකාවේ අයවැය එහෙම අර මාසෙකට සැරයක් භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ල ගන්න අරක 12න් බෙදලා සල්ලි ටිකක් ඉල්ලන ප්ලාස්ටික් පොට් එකක් මන් දන්න තරමට දෙපාර්තමේන්තුව හදනවා. ඒ අරෙන්න මේ අයවැය හදලා අයවැය පාලනයක් කරලා මේවයි ඉලක්ක ළඟා වෙනවද නැද්ද කියලා බලන ක්‍රමවේදයක් නැහැ. මගේ සාමාන්‍ය ඇස්තමේන්තුව තමයි 2023 ඉදිරිපත් කරපු අයවැයෙන් සත්‍ය ළඟා වීම අපේක්ෂිත ප්‍රමාණයෙන් 30%කට පල්ලැහින් තියෙනවා කියන විශ්වාසය තමයි මගේ තියෙන්නේ.